Színén kira szép, hengumán pedeszi. लोग कपल ब्लास्टर रुपया लेकर सिम से तुमने कटा अनलिमिटेड कॉल सहाय एसएमएस नवलक्स विटामिन ई समके सांदर्मेन दितुलन मोहनाक माये माये संकर संकर वो मैं मिनी मारुवाटी का ए माही इन्हें डर आपन। मुकद्दू मिनी मरु। अरे खोटा हमें। तंग दीवाल वाल टाइल अनुवाश्य वाचन खेला। अनब पलागन लेस्ते उन्हें पा। अरे। ऐ दांग बोले चरसाइस्त। हाँ? चरसाइस्त। भाई उम्मीदा। एच्चर साइज़ कुच्चर साइज़ किला कतंदर वेडले अनावश्य वचन किला खन पलागन लेस्तुंडे पाए अडे 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 मे गुरुतुमो मे बे सद्दे वेडी बिस्कोले उंट दान सद्द पोडी उंट दान सद्द अपिट दागने इन्ने पारी मे आप बलाव देखाई पणाय कोलेट अपि दैम्मे ने अनित एक बलाट वेदगत विदियट ऐविल्ला अपि इन्वाइट करला गया शो एक बलन्न वरिन නැද්ද ආ උඹලා පෝස්ටර් කුච්චර කවුල් තෙල් ගහලා තියෙද්දි හැම කරේ අපි ඇවිල්ලා නේද උඹලා ඇවිල්ලා මොකද කරේ ආ උඹලා මොකද්ද කරේ ආ උඹලා මුගේ මස්සිනාට ආ මුගේ මස්සිනාට පියේ ගන්න මරන්න හැදුවා නැද්ද මොනවද ඔය වැඩ මොනවද ඔය වැඩ උඹලට ඕනි මාව මරන්න නා යකො කෙලින් මැවිලා මාව මරන්න තිබුණා. ඇයි අරුණ නැන්නේ? ෂෝ එක නවත්තන්නද බං? ආ? මේ කලන නිකම් මේ අනවශ්‍ය කතා කියන්න එපා යකො. උඹල හිතුවේ මේ මිනි මරුව කියලාද? මොන මොන මගුලක්ද බං මූමේ කියන්නේ? දැන් මුංගේ ෂෝ එක කඩා කපලලා තියන්නේ කල්පන්ට පිහියෙන් යනවා. යකො උඹලගේ ෂෝ එක කඩා කපලුනේ වැහැලා. අම්බාන්ට වැස්සනේ. අන්න ඒකනේ උනේ. ඒක හේදිලා යන වැස්ස අයියේ මුනේ බල කරන බලු වැඩවල ඈ බල අපේ මයියව ඉරේ දාන්න හරි ඈ බල හොඳටම දන්නවා ඒක කරේ අපි නෙමෙයි කියලා ඒක දැනගෙන තුබල මොකද කරේ උට නඩුවක් දැම් ආ ඔය හැමදේම පැත්තක දාපන් බලගේ පඩෂෝ පෙන්වන්න අපිට කතා කරද්දී අපි ෂෝ එක බලන් ඩාවේ යකෝ මනුස්සකම ඒක බල දකින්න දෙන්නේ මොකද උනේ කියලා නේ දෙයියෝ අපරාධකාරවන්ට කොහොමද සලකන්නේ කියලා බල දකින්න දෙන්නේ උඹ කටව හපන් හරි උඹගේ බනහන් අපි මේ ගෙදරට ආවේ නෑ. උඹලට ඕනුනේ අපේ නංගිගේ එන්ගේජ්මන්ට් එක නවත්තන්න. දැන් ඒක උනානේ. විශේෂයෙන් මේක ඕනුනේ උඹලගේ මහියට. මුට. අපි දන්නවා උඹලා කවුද කියලා. අතුලා උඹලත් එක්ක එකතුයි කියලා දන්නවා. මේ ගේම් එකේ දුන්නේ අතුලා කියලා දන්නවා. ඒ නිසා පරිසම්ලයිද म्यूजिक
දැන් බෑපන් දොට්ට ලබු මහත්තයා එහෙමද කියන්නේ හැබැයි අපි යන්නම් ඒ උඹේ සද්දෙට බය නෙමෙයි අපි යන්නේ අපි මේ ගමේ වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු හින්දා අන්න ඒක මතක තියා ගන්නවා අපේ ෂෝ එකේ බැස්ස මුදරම් බැස්ස හැබැයි අපි ඊට වඩා ලොකු එකක් ගන්නවා ඊට වඩා ලොකු ෂෝ එකක් ගන්නවා सतुटेप तो पारक दिवत आहूदार හරි අසෙල දැන් උඹ කියපන් මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා නිකන් ඔය එක එක වැල්වට අරන් කියවන්න එපා බම් මගේ ඔළුව පිස්සු වෙලා තියෙන වෙලාවේ මට ඕවා ඔළුවට දාගන්න බෑ මේ වෙලාවේ මන් දැන් ඇමතුමාට කිව්වනේ සිද්ධි ඔක්කොම ටික ඕන ආයෙත් කියන්න මමයි දුවයි වෙන්න බෑනව බලන්න යනකොට මෙන්න කෙල්ලෙක් එයාව බදාගෙන අඬනවා අඬනවා මන් දැන් මොනවද මෙයාට කියන්නේ අපි කොහොමද ඇමතුමා මේ සම්බන්ධකම් පවත්වන්නේ ඉස්සරහට අසෙල උඹ හොඳටම දන්නවා කල්පන කියන්නේ ඇමති කෙනෙක් කොල්ලෙක් අනිතක ඌ හැන්ඩියා ඌට මෙහෙම දෙයක් වුණා කිව්වට පස්සේ මේ ඌට වහ වැටිච්ච කෙල්ල ඔහම තමයි ඔක නිකන් මහලුකුවට මේ ලොකු කරන් දඟලන්න දෙයක් නෙවෙයිනේ හරි 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 දඟලන්න දෙයක් නෙමෙයි මම දන්නවා ඒ කවුද කියලා ඒ අර දලුගමියාගේ දුව දැන් මෙතන අපිට තීරණ විදිහට වෙන යමු සම්බන්ධකමක් තියෙනවනේ මේකේ වෙන යමු දෙයක් තියෙනවනේ ඒකනේ ඇත්ත කතාව හරි අසල මෙතනින් වාඩිවියංකෝ මම ඔබට පැහැදිලි කරලා දෙන්න වාඩිවියංකෝ මෙතනින් අමතුමා කියන්න දෙම්මට දැන් මොනවද මම මෙයාට කියන්නේ කියලා දැන් මේ කතා ටික මම කොහොමද ගෙදර ගිහිල්ලා කියන්නේ කොහොමද දැන් මම මේ මිනිස්සුන්ට මූණ දෙන්නේ අමතුමා කියන්නකො බලන්න දැන් මේකනේ අසල මගේ එක කොල්ලෙක් එතකොට මේ උඹේ කෙල්ලත් දැන් මේ තරුණ වයසේ ඉන්න ළමෙක්. අපි ඔක්කොම දන්නවනේ අසේල මෙයාට මේ ගමේ කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුණා කියන එක. දන්නවනේ? 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 ඌවා ඉතින් පරණ කතානේ ඇමතුමා. දැන් එහෙම සම්බන්ධයක් නැහැ කියලා මං ඇමතුමාට කියලා තියෙනවනේ. ඒක ඔක්කොම ඉවරයිනේ ඉවරයිනේ ඉවරයිනේ. හරි බං ඒක තමයි මම මේ කියන්නේ. අපේ එකා තරුණ කොල්ලෙක්. දැන් මේ මෙයාගේ අතින් අපේ එකාට එක එක නොමනාකම් සිද්ධ වුණ නැද්ද? සිද්ධ වුණානේ. ඉස්සර එක එක දේවල් සිද්ධ වුණා තමයි කවුද මේ ඔය ළමයාගේ නම පවන ආ එයා මේ කීපවතාවක් මෙහෙ ආව ගියා තමයි එහෙම ආව ගියාට පස්සේ මේ එක එක පොඩි හිතවත්කමක් ඇති වුණා ඒක උක මේ මේ මහ ලොකුවට ලොකු කරන් දඟලන්න දෙයක් නෙවෙයි නසෙල අංකල් ඒ පවණි කල්පනාය බදාගෙන අඬන හිටියේ මට තේරෙන්නේ ඔයාලා කොහොමද ඒ ගැන ඔහොම කතා කරන්නේ කියලා හරි හරි දුව කෙනෙක් අසනීප වුණාම අතින් අල්ලගෙන ඉන්නවා හග් කරනවා කියන එක එච්චර මහලුකු දෙයක් නෙවෙයිනේ අනිත් එක ආ වුණත් අර ළමෙක් එක්ක සම්බන්ධකමක් තිබුණා අපි ඒව හිතේ තියාගෙන නැහැ නේ අපි හැම දෙයක්ම අමතක කරන්නේ නැද්ද හරි කතාව හරි හැමතුමා ඒ ඔක්කොම හරි ආ අපි ඒව පැත්තකින් තියාගමුකෝ දැන් මෙහෙම සම්බන්ධයක් තියනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ හරි පැත්තකින් තියමුකෝ අනිත් එක දලුගම කියන්නේ අපිට විරුද්ධව ඉන්නේ අපි අනිත් පැත්තේ ඉන්නයි මං අහන්නේ ඔබතුමාගෙන් ඇයි එහෙම මිනිසුක ගේ ඇතුළට දාගෙන ඉන්නේ අසල මේක අහපන්කෝ ඔබට ටිකක් වෙලා ඉන්න පුළුවන් නම් ඔබ ගිහිල්ලා මේ ළමයාව ගෙදරින් දාලා වරේ මට ඔබත් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕන අපි තනියම කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගමු
ගි මේ දරුවෝ දාලවර Dialog Home Broadband පෙරදියුම් සම්බන්ධතාවයක් මිලදී ගන්නා විට දින 30ක් පුරාවට data GB 10ක් නොමිලේ මම හෙට උදේම පොලිසියට යනවා පොලිසියට ගිහිල්ලා මම මේ ගැන පැමිණිල්ලක් දානවා මෙහෙම මේ අනුන්ගේ ගෙවල් වලට ඇවිල්ලා Pocket එකට fit වෙන new Axe ticket perfume මේක තිසංක පුතා අපිට බලාගෙන ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි යකෝ මෙච්චර මේ වෙච්ච සංගීතය දැකලවත් මුන් තාම පාඩමක් ඉගෙන ගත්තේ නැහැනේ තිසංක පුතා මම හෙට උදේම පොලිසියට යනවා පොලිසියට ගිහිල්ලා මම මේ ගැන පැමිණිල්ලක් දානවා මෙහෙම මේ අනුන්ගේ ගෙවල් වලට ඇවිල්ලා තර්ජනය කරලා යන්න බෑනේ එහෙම කරන්න බෑ ඌ තාත්තා අපි ඒක දන්නවා එහෙම මේ කාගවත් ගෙවල් වලට ඇවිල්ලා තර්ජනය කරලා යන්න බෑ බෑ මන්නම් කියන්නේ මේලා අපි පොඩ්ඩ ඉවසමු කියලා නෑ නෑ දිසංක අයියේ අංකල් කියන කතාව ඇත්ත හරි උන් මේ කරන රෙද්දවල් අපි ඉවසන්න ඕනේ නෑනේ ඈ එහෙම ඉවසනවා කියන දැන් අර කට් අවුට් මගුලකට අපි පැටලුවා නේද ඊට වඩා දෙයකට පැටලුවත් අපි ඉවසගෙන ඉන්නද මං කියන්නේ අපි තවත් ඉවසන්න ඕනේ නෑ ඒකනේ මං කියන දේ මේ ළමයට තේරෙනවා කොහෙද මේ තිසංක පුතාලටයි අපේ පුතාලටයි මං කියන දේ තේරෙන්නේ නෑනේ අනේ අනේ තාත්තේ නිකන් බොරුවට ප්‍රශ්නවල පැටලෙන්න ගිහිල්ලා අහක යන කුණුගඩවල් අපේ ඇඟේ දාගන්න ඕන නැහැ පොලිසියවල පැමිණිලි කරන්න ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ ඔය පොලිසියවල ඉන්න ලොක්කෝ ඔක්කොම උන් අඳුරනවා උන්ගේ එක කෝල් එකකින් අපේ පැමිණිලි කුණු කූඩේ තියේවි එහෙම කොහොමද ලොකු දුවේ වෙන්නේ එහෙම කොහොමද වෙන්නේ මේ රටේ නීතිය කියලා දෙයක්ත් තියෙනවනේ දැන් බලපංකෝ නිකම් බොරු වැරදි පටවලා උන් අපේ කාව හිරේට යවන්න හැදුවා හරි ගියාද නෑනේ නඩුව අපේ පැත්තට කරකුණානේ හරි තාත්තේ ඒ එක නඩුවක්නේ දැන් ওই නඩු ඔක්කොම කැරකිලානේ මේ තව එකක් වෙලා තියෙන්නේ අනිත් එක මොනවා වුණත් එතන දෙන්න ගිය තාත්තේ මිනි මරුමක්නේ ඒකයි මං කියන්නේ මේ ප්‍රශ්නට අපි මැදිහත් වෙන්න නැතුව පොඩ්ඩක් ඉවසීමෙන් ඉමු කියලා හරි හරි දැන් තිසංක පුතා කියන්නකෝ අපි මේකට මැදිහත් වෙන්නේ නැතුව මොකද්ද කරන්න ඕනේ කියලා අපි මේ කෙනහිලිකන් හැමදාම දරාගෙන ඉන්න ඕනේ කියලාද කියන්නේ හරි එහෙම තමයි මුංග අපිට ඉන්න දෙන්නෙම නැහැනේ ඉතින් ඒකනේ මං කියන්නේ ඈ උන්ට මොන හයියක්ද එකපාරක් අපේ ගේ ළඟට ඇවිල්ලා රචින්න දාලා ගියා ආයේ පාරක් ඇවිල්ලා ෂෝ එක බලන් දෙන්න කියලා ගියා මං එපා කියද්දි උඹලා ෂෝ එකට ගියා අන්තිමට ඒකේ මිනි මරුමුකුත් වෙන්න ගියා වෙලාවට ඔය ඇමතියා කියනක මැරුනේ නැහැ අපි හිතමුකෝ මැරුණයි කියලා ඊට පස්සේ මොකද වෙන්නේ අපි හිරේ ගිහලා දඬුවම් විඳින්න ඕනේද අනේ තාත්තේ තාත්තත් මේ අනවශ්‍ය ප්‍රශ්නනේ ආය ආය අද ගන්න හදන්නේ වෙනද ප්‍රශ්නයක් වුණාම තාත්තම තමයි කියන්නේ අපි ඉවසීමෙන් ඉමු බොරුවට රජ යන්න බෑ කියලා ඉතින් බං අපේ කාලේන කම් මුන් අපිට සැනසෙල්ල ඉන්නම දෙන්නේ නෑනේ අපේ වත්තටම ඇවිල්ලා අපිට තර්ජනය කළා යනකම් අපි බලාගෙන හිටපුවහම අපෙන් අති වැඩේ මොකද්ද අපි ඉගෙන ගත්ත මිනිස්සුනේ මුන් වගේද ඒකම තමයි තාත්තේ මමත් කියන්නේ ඉගෙන ගත්ත මිනිස්සු නිසා තමයි අපි ඉවසලා ඉමු කියන්නේ මේ කොහෙවත් යන රස්තිය ආදු කාරයෝ ටිකක් ඇවිල්ලා කොළු කමට මෙතන කෑ ගහලා ගියා කියලා අපි පොලිසිය උසාවි ගානේ රස්තිය ආදු වෙන්න ගියොත් අපිට වැඩ කරන්න තියෙන කාලේ නේද නාස්ති වෙන්නේ ඒකයි මං කියන්නේ ඔව් තාත්තේ අක්ක කියන කතාවත් ඇත්ත ඕකෙන් ওই දෙකක් දාගත්තාම හැසිරෙන විදියනේ අපොල්ට කිවසලා ඉමුකෝ හරි හරි බලට ඕන විදිහට උඹලා හිතේ තියාගෙන ඉන්නකෝ හැබැයි මම මේක නිකන් අතාරින්නේ නැහැ කියලා උඹලා සේරම මතක තියාගන්න බලන් ඉන්න බලන් ඉන්න ඔය වගේ මිනිස්සු ඔච්චර ඉක්මනට මැරෙන්නේ නැහැනේ ආපහු පණ එනවා පණ ඇවිල්ලා එයි
Alpha Apparel සමග එක්වන ඇය ජාතියේ අභිමානයයි. Nava Vaseline Body Lotion සමට ස්වභාවයෙන්ම උරුම නිරෝගී බව සහ පෑපත් බව රැකදේ. අනේ, ඔහොම hina වෙලා හැමදාම ඉන්නකොනේ. මූණ බුම්බන් ඉන්නද? මං කියවනවාට මේ ලෝකේ දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඔය දෙන්නට දෙන්නා ඉතින් අවංකවම ආදරේ නම් ඒ දෙවියන්ගේ බැල්මක් තියෙනවා. ඒක නම් ඇත්තටම ඇත්ත. හැබැයි ඉතින් කල්පනායට වෙච්ච දේ තමයි මට තියෙන එකම අවුල. අනේ මේ එයාට ওই දේවල් උනේ යාගෙම වැරදි හින්දානේ. අනිත් එක මේ ඕක කරලා තියෙන කවුද මේ අර පවනිගද කවුද මන්ද තාත්තා නේද? කෑ ගහන්නේ පහනේ. අයියෝ මාර මිනිහෙට තමයි මම රහස් කියලා තියෙන්නේ. ඕක ගිල කාටත් කියන්නේ නැහැ හරිද? අපේ තාත්තා කියනවා අහන් ඉඳලා මම වාට කිව්වේ. හරියන්නේ මම වාට ඒ කිව්වෝ එයාට දැනගන්න. ඒගොල්ලන්ට ওই දේවල් වෙලා තියෙන්නේ එයාලම කරපු වැරදි හින්දා. අනුන් කරපු දේවල් වලට අපි දුක් වෙන්න ඕනේ නැහනේ. ඒකත් ඇත්ත. අපරාධ සකුණේ ඔයාටත් එන්නයි තිබ්බේ. අපි අද්දි අර පවනේ කල්පනායෝ බදාගෙන අඬනවා. ඔව්වනේ අපේ තාත්තගේ ඇස් දෙක උඩ ගියා. දෙයියෝ බල්ලා හරි ඒක ඒ වෙලාවෙ එහෙම ඔප්පු කරන්න ලැබුණ එකම ලොකු දෙයක්. ඉතින් මාත් ඉද්දිම සිද්ධ වෙච්ච එකයි ලොකුම දේ. ඊට පස්සේ තාත්තා ගිහලා ඇමතියට බැන්නද? ඔව්වනේ තාත්තා කියන්න ඕන එක කිව්වා. තාත්තා කිව්වා මේ විදිහට මෙහෙම සම්බන්ධතාවයක් පවත්වන්න බෑ කියලා. නියමයිනේ ඉතින් ඕකන වෙන්න ඕනේ. කොහොම හරි කමක් නැහැ එන්ගේජ්මන්ට් එක කල් ගියානේ ඒක න අපිට වෙන්න ඕන වෙලා තිබ්බේ ඔයා දැන් මහලයට මෙයා කිව්වද තාම නෑ යන්නේ ඔයා ආවන් ඊට කලින් රැවලා කෝල් එකක් දාලා කියන්න ඕනේ තාත්තා රැට එළියට යනවා කිව්වා ඒකට කෝල් එකක් ගමු දැන් ඉතින් හොඳට කාලා බීලා ඔයා සතුටින් ඉන්න ඕනේ හරිද මට මතක නෝ පහුගිය දවස් ටික හිටපු විදිය ඔන්න මැරේ මෙන්න මැරේ වගේ හිටියේ නිකන් මේකනේ මේ කල්පනායෙට මොනවා හරි වෙයිද අනේ මේ එයාට මොනවා වුණාම අපිට මොකද එක ගෑනු ළමයෙක්ව මේ බලෙන් කසාද බඳින්න යනවා තවත් ගෑනු ළමයෙක්ට මේ බොරු බලාපොරොත්තු දීලා ඒ ළමයාව රවට්ටලා අතාරිනවා ඔය වගේ තව කොච්චර ගෑනු ඇතිද අපේ ප්‍රශ්න විසඳුනා කියලා තව කෙනෙක් අමාරුවේ වැටෙන්න ඕනේ නෑනේ අනිත් එකේ දන්න කියන කෙනෙක්නේ මං ඔක කියලා මහියයියට කිව්වත් එයා කියන්නේ toy ටික බලන් ඉන්න ඔය වගේ මිනිස්සු ඔච්චර ඉක්මනට මැරෙන්නේ නෑනේ ආපහු පණ එන පණ ඇවිල්ලා එයි මේ අසේනි මං ආවා අපි බඳිමු එහෙමයි කියන්නේ එහෙමලා ආපහු කියන්නේ මේ අසේනි මං ආවා අපි බඳිමු සම්බන්ධයක් Thank you.